ආයි බන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. IQ 16 වෙනි පෙරහුරු ප්‍රශ්නේ සාකච්ඡා කරන්න අපි. අද තියෙන්නේ ජල නලාශ්‍රිත ගැටලුවක්. අපි බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. එක්තරා ටැංකියක් A නලයෙන් පිරවීමට මිනිත්තු 20ක් ගත වෙනවලු. ඒ වගේම B නලයෙන් පිරවීමට මිනිත්තු 30ක් ගත වෙනවලු. ඒ වගේම C නලයෙන් මේක හිස් කරන්න යනවලු විනාඩි 30ක්. ඒ කියන්නේ C නලයෙන් C නලය කියන්නේ වතුර යන නලයක්. ඒ වගේම AB කියන නල දෙකෙන් වතුර ටැංකියට එනවා. ඒක තමයි අපි මතක තියාගන්න ඕන. ඊට පස්සේ කියනවා ඉස්සරහට එකවරම නල තුනම ඔයාලා විවෘත කරාලු. ඊට පස්සේ මිනිත්තු 10කට පසු A සහ B නලයෙන් ජලය ගලා එම නැවතුණාලු. දැන් විනාඩි 10කට පස්සේ AB නලයෙන් ජලය ගලා එම නැවතුණාට පස්සේ මොකද වෙන්නේ? අර C නලයෙන් වතුර එන්නේ නැහනේ. C නලයෙන් වතුර අයින් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා නැවතුණු අතර හරියටම මිනිත්තු 10කට පසු ජලය ගලා එම ආයෙ පටන් ගන්නවලු. ඒ කියන්නේ ආය මිනිත්තු 10කට පස්සේ නල තුනෙම ජලය ගලා එන්න පටන් ගත්තලු. එසේනම් සම්පූර්ණ ටැංකිය පිරීමට කොපමණ කාලයක් ගත වේද කියලා තමයි අපෙන් අහන්නේ. අපි මේක හිමීට හදමු. කොහොමද අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපිට කියනවා ගානේ පළමු මිනිත්තු 10 තුල නල තුනම අරිනවා. එහෙමයි කියන්නේ. ඊට පස්සේ මිනිත්තු 10ක් ගියාට පස්සේ තමයි ඒ සහ B නල වලින් වතුර එන එක නවතින්නේ. ඒ කියන්නේ මිනිත්තු 10ක් නල තුනම ඇරලා තියෙන්නේ. එතකොට අපි බලමු මිනිත්තු 10කට A නලෙන් කොච්චර ටැංකි පිරෙනවද කියලා. A නලෙන් 20කට දැන් මේ ප්‍රකාශය බලන්න 20න් එක ගුණ කිරීම 10 කියලා මන් තියෙන්නේ දීලා තියෙන්නේ. 20න් එක කියන්නේ මිනිත්තු 20කට මිනිත්තු 20කට එක ටැංකියක් පිරෙනවා නම් 10කට කොච්චරද කියලා තමයි මේ ප්‍රකාශයෙන් අපි බලන්නේ. ඊට පස්සේ B නලෙන් අපි කොච්චර මෙහෙරනොත් කියලා බලන්න මේ ප්‍රකාශයෙන් මේ දුඹුරු පාටින් ලියලා තියෙන එකෙන්. ඒ කියන්නේ 30ට 1යි. 30න් 1 ගුණ කිරීම 10යි. ඒ කියන්නේ මිනිත්තු 30කට 1 ටැංකියක් පිරෙනවා. එහෙනම් මිනිත්තු 10කට කොච්චරද පිරෙන්නේ? ඊට පස්සේ මේ කොළ පාටින් තියෙනවා. මේ කොළ පාටින් තියෙන එකේ බලන්න මුලින්ම ඍණ ලකුණු දාලා තියෙනවා. ඍණ ලකුණු දාලා තියන්නේ ඇයි? සීනලෙන් ජලය එන්නේ නැහැ අතුරට. සීනලෙන් ජලය පිට වෙනවා. මේකින් තමයි මම ඍණ ලකුණු දාලා තියෙන්නේ. එහෙනම් 30කට 1ක් ජලය කාන්දු වෙනවා. ඒ කියන්නේ මිනිත්තු 30ක් මේකෙන් ජලය ගියොත් එහෙම එක ටැංකියක් හිස් වෙනවා. එහෙනම් මිනිත්තු 10කට කොච්චරද? දැන් මේ තුන අපිට සුළු කරාට පස්සේ අපිට එනවා මෙන්න මේ වගේ භාගයක්. 2න් 1 ධන 3න් 1 ඍණ 3න් 1. එහෙනම් අපිට අවසාන උත්තරය එනවා 2න් 1ක්. ඒ කියන්නේ දැන් පළවෙනි මිනිත්තු 10 තුළ ටැංකියෙන් භාගයක් පිරලා තියෙනවා. ඒ කියන්නේ 2න් 1ක් පිරලා තියෙනවා. ඊට පස්සේ මිනිත්තු 10ක් ගියාට පස්සේ දැන් A නලෙමුයි B නලෙමුයි එන එක වතුර එන එක නවතිනවා. හරිද? වතුරෙන් නැවතුණා. ඊට පස්සේ කියනවා ගානේ ඊට පස්සේ මිනිත්තු 10කට පස්සේ ආය නල තුනෙම ජලය එනවා. ඒ කියන්නේ A නලෙම B නලෙම වතුර නැවතිලා තියෙන්නේ මිනිත්තු 10යි. එහෙනම් C නලෙන් විතරක් ජලය යන්න පටන් ගන්න මිනිත්තු 10යි. එහෙනම් මිනිත්තු 10ක් තුල කොච්චර පිරෙනවද කියලා මම මේ ප්‍රකාශයෙන් හොයනවා. C නලෙන් වතුර යන නිසාම ඍණ ලකුණක් දාගත්තා. ඍණ 30කට 1ක් හිස් වෙනවනම් මිනිත්තු 10කට. එහෙනම් ඍණ 3න් 1යි. එතකොට පිරෙනවා කියන්නේ දැරින කියන්නේ මෙතන හිස් වෙනවා. දැන් බලමු. දැන් එතකොට විනාඩි 20 තුල කොච්චර ටැංකිය තියෙනවද? දැන් පළවෙනි විනාඩි 10 තුල අපි හොයාගත්තා ටැංකියෙන් 2න් 1ක් පිරෙනවා කියලා. ඊට පස්සේ ඊළඟ විනාඩි 10 ටැංකිය හිස් වෙනවා 3න් 1ක්. එහෙනම් අපි විනාඩි 20ටම බලමු කොහොමද කොච්චර පිරලාද කියලා. එහෙනම් පළවෙනි විනාඩි 10 තුල ටැංකියෙන් 2න් 1ක් පිරුණා. දෙවෙනි විනාඩි 10 තුල ටැංකියෙන් 3න් 1ක් හිස් වුණා. එතකොට දැන් ටැංකියේ තියෙනවා 6න් 1ක්. ඊට පස්සේ ටැංකියේ කොච්චර පිරෙන්න තියෙනවද? ටැංකිය කියන්නේ අපි 1යි කියලා ගන්න. 1න් 6න් 1ක් ගියාම 6න් 5ක් දැන් ටැංකියේ ඔන්න පිරෙන්න තියෙනවා. හරි, ඊට පස්සේ අපි බලනවා. දැන් ඊට පස්සේ විනාඩි 20ට ඔය පිරිච්ච ප්‍රමාණය 6න් 1යි. දැන් 6න් 5ක් පිරෙන්න තියෙනවා. ඊට පස්සේ කියනවනේ ඊට පස්සේ නල තුනම තුනෙන්ම ජලය එන්න පටන් ගත්තලු. නල තුනෙම එනවා කියන්නේ නල තුනම විවෘත කරාලු. හරිද? එතකොට බලන්න දැන් අපි බලමු ඊට පස්සේ නල තුනම අපි ඇරලා තිබ්බොත් එහෙම ටැංකිය පිරෙන්නේ කොච්චරලා යනවාද කියලා. දැන් ටැංකිය ඇත්තටම පිරෙන්න ඕන 6කින් 5ක්. හැබැයි අපි බලමු මේ නල තුනම විවෘත කරොත් එහෙම ටැංකිය පිරෙන්න කොච්චර වෙලා යනවාද කියලා එක ටැංකියක්. එතකොට අපි ඒක කරන්නේ මෙන්න මේ සමීකරණය ලියනවා. ඒ කියන්නේ එක යට කියලා එකතු කරනවා. එකතු කරලා පරස්පරය ගන්නවා. එක යට ලියනවා. එක යට මොනවද අපි ලියන්නේ? එක යට A කියලා තියෙනවා මෙතන. ඒ කියන්නේ A නලයෙන්
ටැංකිය පිරෙන්න යන වෙලාව A කියලා තියෙනවා. එකයට B කියලා තියෙනවා. ඒ කියන්නේ B නලෙන් ටැංකිය පිරෙන්න යන වෙලාව. එකයට C කියලා තියෙනවා. ඒ කියන්නේ C නලෙන් ටැංකිය පිරෙන්න යන වෙලාව. එතකොට ගානක අපිට ඔහොම දුන්නොත් එහෙම අපි කරන්නේ එකයට රියලා ওই භාගය එකතු කරලා ඒකේ පරස්පරය ගන්න. දැන් මෙතන නම් A නලෙන් ටැංකිය පිරෙන්න මිනිත්තු 20ක් යනවා. එතකොට එකයට 20 දීවා. ඊට පස්සේ B නලෙන් මිනිත්තු 30ක් යනවා. එකයට 30 දීවා. ඊට පස්සේ C නලෙන් එන්නේ නැහැනේ වතුර එන්නේ නැහැ සීනලෙන් වතුර යනවා එතකොට මම ඍණ කියලා දාගත්තා 1 30 දැන් විටාව 63 දැන් මම ඒකේ පරස්පරය ගන්නවා ඒ කියන්නේ 60 බෙදීම 3 ඒ කියන්නේ නල 3ම ඇරලා තිබ්බොත් එහෙම මිනිත්තු 20ක් යනවා මේ සම්පූර්ණ ටැංකියක් පිරෙන්න හැබැයි දැන් අපේ ගානේ අපි හොයාගත්තා පළවෙනි විනාඩි 20 තුල මේ ටැංකියෙන් 6න් 5ක් 6න් එකක් පිරුණා අපිට පිරෙන්න තියෙනවා 6න් 5ක් එහෙනම් ඊළඟට අපි බලන්න ඕන දැන් ටැංකිය පිරෙන්න තියෙන 6න් 5ක් නේ. එතකොට 6න් 5 පිරීමට යන කාලය අපි හොයන්න ඕන. මොකද ගානෙන් අහන්නේ සම්පූර්ණ ටැංකියම පිරෙන්න යන වෙලාව හොයන්න කියනවා. එතකොට සම්පූර්ණ ටැංකියක් පිරෙන්න අපි කලින් හොයාගත්තා මිනිත්තු 20ක් යනවා නල 3ම ඇරියොත්. එතකොට ඒ කියන්නේ ටැංකියෙන් 6න් 5ක් පිරෙන්න නම් 20 ගුණ කරනවා 6න් 5ක්. 6න් 5ෙන්. එතකොට අපිට එනවා 100 බෙදීම 6. 100 බෙදීම 6 අපි සූරු කරලා ගත්තට පස්සේ අපිට එනවා මිනිත්තු 16යි තප්පර 40ක්. එහෙනම් දැන් අපි ගහන්නේ සම්පූර්ණ ටැංකියෙන් පිරෙන්න යන වෙලාව. ඒතුර ඉස්සලම මිනිත්තු 10ක් පිරෙව්වා. මන්දක ඇති මිනිත්තු 10ක් නල 3 වැරලා තිබ්බා. ඊට පස්සේ දෙවෙනි මිනිත්තු 10 දී යන මිනිත්තු 10ක් ගියා. ඒ මිනිත්තු 10 දී ඒ B නල දෙකෙන් වතුර එන එක නල 3. එක නලකින් විතරක් වතුර යන්න පටන් ගත්තා C නලෙන් විතරක්. ඊට පස්සේ ආයෙ නල 3 පිරුණ මිනිත්තු 16 තප්පර 40. එහෙනම් මේ තුනම එකතු කරාම ඔක්කොම ඇවිල්ලා තියෙනවා මිනිත්තු 36යි තප්පර 40ක් ගිහිලා දිනවා සම්පූර්ණ ටැංකිය පිරෙන්න. මම තමයි ගාන හදන්නේ.